आई बोवन ओयाव साधनें बिलिगान्नवा YouTube ही अपे खुशियट इतिं अद अपि मोनवद हदान्नी मी गैन दैनगान्न यमुद खुशियट ओ इतिं मी ओया दकिन्नी ओया हुंदिन दान्न पैनकेक वर्गयां हैबै पैनी पोल दाला ओया हैमदाम दकिन पैनी रस पैनकेक इक नम नेवी ඕන වෙලාවකට ආහාරයට ගන්න පුළුවන් විශේෂයෙන්ම රාත්‍රි ආහාරයට සුදුසු පෑන්කේක් වර්ගයක්. නමින් නම් අර්තාපල් පෑන්කේක්. ඒ කියන්නේ අල පෑන්කේක්. ඉතින් මේ ප්‍රියජනක රසවත් ආහාරය හදන්න ඕන කරන දේවල් සහ අදා ගන්න විදිය ඉක්මනින්ම බලාගමු. දැන් ඔයා මේ දකින්නේ පෑන්කේක් 15ක් පමණ හදා ගන්න පුළුවන් අවශ්‍ය කරන ද්‍රව්‍ය ටිකයි. මේ ද්‍රව්‍යයන් අඩංගු රෙසිපි ෂීට් එකක් දැන් ඔයාට ඉදිරිපත් කරන්නම්. මේ ප්‍රමාණයෙන් අවශ්‍ය ද්‍රව්‍ය ගන්නවා නම් ඔයාට අනිවාර්යයෙන්ම පෑන්කේක් 15ක් පමණ හදා ගන්න පුළුවන්. ඔයාට මේට වඩා අඩු වෙන්න අවශ්‍ය නම් මේ ප්‍රමාණයෙන් ටික ටික අඩු කරලා හදාගන්න පුළුවන්. හොඳයි මම ආයෙත් පෙන්වන්නම් පෑන්කේක් 15ක් හදාගන්න මම ගත්ත ද්‍රව්‍යයන්. මම මෙතනදීම මුලින් පෑන්කේක් එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය පෙන්වන්නම්. පාන් පිටි ග්‍රෑම් 500යි. පොල් කිරි කෝප්පයක්. බිත්තරයක්. බේකින් පවුඩර් තේ හැන්දක්. කහ ටිකක්. සහ ලුණු කුඩු. දැන් මම මෙතනදී පෙන්වන්නම් පෑන්කේක්ේ පිරුම සඳහා මම අරගත්ත දේවල්. තම්බපු අල කෝප්පයක් පමණ. හොඳින් සෝදා කපාගත් ලීස් ග්‍රෑම් 250ක් පමණ. ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක්. කරපිංචා රම්පේ සුදු ලුණු බී 3ක් පමණ. අඟුරු පෙත්තක්. මිරිස් කුඩු එන්සාල් ඇට දෙකක් හෝ 3ක් පමණ. රුඳු පොතු කෑල්ලක් සහ පොල් තෙල් ටිකක්. හොඳයි අපි මේ දේවල් වලින් රසවත් අර්තාපල් පෑන්කේක් හදාගන්න විදිය බලමු. මුලින්ම පෑන්කේක් හදාගන්න අවශ්‍ය මිශ්‍රණය අපි හදාගමු. මොකද මේක හදලා පෑයක් පමණ තියන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මුලින්ම පාන් පිටි වලට බේකින් පවුඩර් දාලා හලා ගන්න. මේ මම බේකින් පවුඩර් දාලා පිටි ටික හලාගෙනයි තියෙන්නේ. දැන් මේකට කඩාගත්තු බිත්තරය හොඳින් ගසලා දා ගන්න. දාලා මේ වගේ හොඳින් කලවම් කරගන්න. හොඳින් පිටි වලට තැවරෙන ආකාරයට දැන් ලුණු ටිකකුත් දාගන්න. අවශ්‍ය නම් කහ ටිකකුත් එකතු කරලා පොල් කිරි ටික ටික දාලා හොඳින් කලවම් කරලා අනා ගන්න. මේ පිටිවල හොඳම පදම ආප මිශ්‍රණයේ පදම එනතුරු කිරි ටික ටික දාලා හදා ගන්න. දැන් කැටි හිටින්න නැති වෙන්න මෙන්න මේ වගේ පදමක් එනතුරුම හොඳින් හැඳි ගන්න. හැඳි ගාලා පදම හදා ගන්න. ඔයාට හරි පදම ඇවිල්ලා නම් මේ වගේ කැටමුකුත් හිටින්න බෑ. ඉතින් මේ වගේ හරි පදම ආවම මේක වහලා පෑයක් පමණ තියා ගන්න.
බේකින් පවුඩර් දාලා තියෙන නිසා අඩුම පෑයකට කිට්ටු ප්‍රමාණයක් මතක ඇතුව තියාගන්න. දැන් ඔයාට පුළුවන් ඒ වෙලාව හරියනකල් පෑන් කේක් එකට පුරවන මේ මිශ්‍රණය හදාගන්න. මුලින්ම තම්බාගත් අලවලට ලුණු ටිකක් දාලා හොඳින් පොඩි කරගන්න. ඊට පස්සේ පිරිසුදු භාජනයක් ගෙන පොල් තෙල් ටිකක් දාලා ලිපේ තියලා රත් කරගන්න. තෙල් රත් වීගෙන එනකොට කපාගත් ලීස් ටික ඒට දමා ගන්න. හොඳින් හැඳි ගාලා කලවම් කරගෙන මැලවෙන්න තියන්න. ලීස් ටික මැලවිලා දුම් දමන විට තලාගත සුදු ලුණු ටිකක් ඉඟුරු ටිකක් එකතු කරලා මේ වගේ කලවම් කරගන්න. දැන් කර්පිංචා රම්පෙ ටිකක් දාගන්න. එන්සල්ලට කීපයක් දාගන්න. මේ අතර පුරුදු පොතු දාගන්න. කලවම් කරලා මේ විදිහට ටිකක් බැදෙන්න දෙන්න. දැන් මිරිස් කුඩු ටිකක් දාලා කලවම් කරගන්න. මේකට ගම්රිස් දමා ගත්තාම අමුතුම රසයක් එන නිසා මම වැඩිපුර ටිකක් දාගන්නවා. ඔයත් ගම්රිස් කුළු ටිකක් දාගන්න. ගම්රිස් කොහොමත් අගුණ දෙයක් නෙමෙයිනේ. ශරීරයට ගොඩාක් හිතකර ද්‍රව්‍යයක් තමයි ගම්රිස්. ඉතින් හොඳ සුවඳකුත් දැන් නම් එනවා. දැන් ඔයා එකතු කරගන්න ඕනේ තම්බලා පොඩි කරගත්ත අර්ථාපල් එහෙමත් නැත්නම් අල ටික. මේ ආකාරයට හොඳින් කලවම් කරගන්න. දැන් ඔයාලට පේනවනේ මේකේ ටිකක් තද ගතියෙන් ගුලියක් වගේ තමයි සැකසිලා තියෙන්නේ. මෙහෙම තියෙන අපි තඹපු අල දාලා තියෙන නිසායි. මේක තමයි මිශ්‍රණේ හරිම පදම. දැන් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරලා කලවම් කරගන්න. දැන් මේ වෙලාවේ ලිපි අඩු ගින්දරේ තමයි තියෙන්නේ. ඊට පස්සේ විනාඩි දෙක තුනකින් මිශ්‍රණය බාගන්න. දැන් මේ තියෙන්නේ මම ලිපෙන් බාලා පිගංගට දාගත්ත මිශ්‍රණය. දැන් දෙයි ඉස්ම ටිකකුත් මේකට එකතු කරලා හොඳින් කලවම් කරලා පසෙකින් තියාගන්න. දැන් අපි කලින් හැදූ පෑන්කේක් මිශ්‍රණය අරගෙන රොටි හදාගන්නයි අවශ්‍ය. දැන් මේ තියෙන්නේ පෑකට පසු මම හදාගත්ත පෑන්කේක් මිශ්‍රණය. මේකේ උකු ගතිය ටිකක් වැඩි කියලා හිතුන නිසා පොල් කිරි ටිකක් දාගත්තා.
ඔයත් ඒ වගේ උකුගතිය වැඩි කියලා හිතනවා නම් පොල් කිරි ටිකක් එකතු කරලා අප මිශ්‍රණේ පදමට හදාගන්න. අපි ඉක්මනින්ම බලමු රොටි ටික හදාගන්න විදිහ. ඉතින් මම මේ පෑන් එකට බටර් ටිකක් දාගෙනයි තියෙන්නේ. ඔයා බටර් හෝ පොල් තෙල් ටිකක් හරි ගාගන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. බටර් ගාපු පෑන් එක රත් වෙන විට මිශ්‍රණ කුඩා පොල් කටු හැන්දක ප්‍රමාණයක් වගේ පෑන් එකට දාලා හොඳින් පෑන් එකේ ප්‍රමාණ රවුම් හැදෙන විදිහට මිශ්‍රණ ගලා යන විදිහට කරකව හදා ගන්න. මේ ආකාරයෙන්. අපි තවත් රොටියක් හදන විදිය බලමු. ඔව් මේ ආකාරයෙන් මේ වගේ හදා ගන්න. හොඳයි ඔයා රවුමට මේ වගේ ඔයාට අවශ්‍ය රොටි ප්‍රමාණය හදාගත්තා නම් දැන් තියෙන්නේ අපි හදාගත්ත මිශ්‍රණය මේකට එකතු කරගන්න තමයි. ඉතින් බලමු කොහොමද ඒක කරන්න කියලා. මිශ්‍රණයෙන් මේ සැඳි දෙකක් පමණ අරගෙන රොටි අගින් තියලා මේ ආකාරයට පරිස්සම් ඇතුව ඉහට ඔතා ගන්න. ඉන් පසු ගැලවෙන්නේ නැති වෙන්න මේ වගේ කෙලවර යටි පැත්තට හරවලා තියාගන්න. ඉතින් මේක තමයි ක්‍රමවේදය. මේ ආකාරයට ඔයාගේ සියලුම පෑන්කේක් හදාගන්න. ඉතින් බලන්න ගොඩක් ලේසි නේද? ඔයත් මේ විදිහට හදලා බලන්න. හරිම සුන්දර වැඩක් කියලා ඔයාට හිතේ. මේකේ පෙනුම හා රස ගොඩාක්ම ඉහළයි. ඒ වගේම කියන්න ඕනේ කෙට්ටු අයට මහත් වෙන අවශ්‍ය නම් ගොඩාක්ම සුදුසු ආහාරයක් තමයි මේ අලපෑන්ටි. ඉතින් මේ ආහාරය ගොඩාක්ම සුවිශේෂ වෙන්නේ අමුත්තන්ට රාත්‍රී ආහාරය සඳහා පිළිගන්වන්න තමයි. එහෙමනම් මේ අල පෑන්කේක් හදලා මට පහලින් කමෙන්ට් කරලා දන්වන්නකෝ. ඒ වගේම subscribe වෙලා channel එකට එකතු වී ඉන්න. මම ඊළඟට හදන වීඩියෝ දැනගන්න. bell icon එකත් active කරගන්න. අපි ඊළඟ වීඩියෝෙන් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලට සුබ දවසක්.